අයිබෝවන් ඔබ සියලු දෙනාටම අද දින 2021 පෙබරවාරි මාස 10 වෙනිදා මේ මධ්‍යහන වේලාව මම ඉන්නේ කුකුල් කටුව ප්‍රදේශයේ අධිකාර ජනාධිපතිතුමා පැමිණ ගම සමග පිළිසරණ තිබූ එම ගම්මානෙත මම ඉන්නේ එතුමා ඇවිල්ලා ගියාට පස්සේ මෙතන පරිසර පද්ධතියට වෙච්ච යම් යම් අකටයුතුකම් පිළිබඳව තමයි මම මේ කියන්නේ එතුමා මේව දන්නේ නැතුව ඇති නමුත් මේ බලන්න එදා පැමිණි සියලුම දෙනා මේ විදිහට තමන්ගේ පොලිතීන් එතකොට වතුර බෝතල් මේ විදිහට දාලා ගිහින් තිබෙනවා මේ මේ පරිසරේ මේ බලන්න මේ මෙහෙම දාලා ගිහින් තිබෙනවා මේ තමන් කාපු කෑම එක බීපු වතුර වතුර එක මේ විදිහට දාලා ගිහින් තිනවා මේ 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 මැණික් හම්බෙන මේ පොළවේ තව ටික දවසකින් තව ටික කාලෙකින් හම්බෙන්නේ මේ මේ වගේ වැඩසටහන වලට ඇවිල්ලා කාලා බීලා ගිහින් දාපු මේ ප්ලාස්ටික් පොලිතීන් තරද මේ 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 වගේ වැඩසටහන් කරනකොට මේවා පිළිබඳ පසු විපරමක් නොවීම හේතුවෙන් මේ බලන්න මේ තවම ඒ ඉඳුල් තිබෙනවා මේ එදා ඇවිල්ලා මේ කාලා ගීපු දේවල් මේ මේ යෝගට් කෝප්ප මේ 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 මේවා පිළිබඳ කවුද වග කියන්නේ මේ මගේ රට විනාශ වෙන මගේ 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 මානව ඉතිහාසය කියන්නේ මගේ මම දකින දේවල් තමයි මම මේ ඇත්තම ඉදිරිපත් කරන්නේ කරුණා කරලා මේ පිළිබඳ තමන්ගේ අවධානය යොමු කරන්න මේ 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 වගේ දේවල් කවද්ද දිරාපත්වන්නේ මේවා කවදාවත් දිරාපත්වන දේවල් නෙමෙයි මේ ප්‍රදේශයේම අක්‍රිය වෙන්න මේවා හේතු කාරණා වෙනවා මේ බලන්න මේ විදිහට දාලා ගිහින් තියෙන හැම තැනම මේ මේ දාලා ගිහපු දේවල් මේ විදිහට හැම තැනම විසිරලා තිබෙනවා මේ මේ ඔබට පෙන්වන්නේ මම දාපුවා නෙමෙයි මම ගෙනල්ලා දාලා මේ වීඩියෝ එක කරන්න මෙහෙම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ මගේ මේ ගම සමග පිළිසරණේ වැඩසටහනෙන් ගමට අපිලිවලක් එකතු වෙන එක පිළිබඳව මට කනගාටුයි. දැන් මේ ප්‍රදේශෙමත් එලි කරලා මේ මෙගස්කොලන් මේ වෙලා තිබෙනවා. ඊට පස්සේ 10යක ලැබේ භූමිය අක්කර 30ක් පමණ හෝ ඊට අසන් ප්‍රමාණයක් එලි කරලා තිබෙනවා. දැන් මේ වගේ මේ හරි තොරතුරු සහ පසු විපරම නැතුව මේ වැඩ කිරීමෙන් එදාට වඩා විනාශයක් මගේ රටට වෙන බව මම මේ වෙලාවේ ප්‍රකාශ කරන්න කැමතියි. මේ හැම තැනම මේ වගේ ප්ලාස්ටික් බෝතල් එදා ඇවිල්ලා කෑම කාලා දාලා ගීපු මේ කොළ මේ මේවට කවුද වග කියන්නේ මේ පොඩ පොඩ විනාශ වෙන්නේ අපේ රට මේ හැමතැනම තිබෙනවා මේ මේ බලන්න මේ හැමතැනම තිබෙනවා මේ බලන්න මේ 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 වතුර බෝතලේ බීපු කෙනා මේවා දාලා ගිහින් තිබෙනවා මේ මේවට කවුද වග කියන්නේ මේ ශ්‍රී ලංකාවේ මේ කුකුල් කොටුව අතිකරු ජනාධිපතිතුමා පැමිණි සහ ඇගේ විස්තර මේ ගම්මුන්ගේ මේ හිතට හදවතට මොනවද දැනෙනවද මේ මේවට කවුද වග කියන්නේ මේ හොඳ කඩල වලින් ගත්ත කෑම මේ ප්ලාස්ටික් කවර මේවට කවුද වග කියන්නේ මේ බීම් බෝතල් මේවා මේවා ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙලක් ගේන්න ඕන කියලා නේද අපි මේ කියන්නේ මේ බලන්න මේ මේ කොත්මලේ බීම් පැකට් ඒවා. එතන මේ මාස් මේවට කවුද වග කියන්නේ මේ? කරුණා කළා මේවනි වැඩසටහන කරනවා නම් පසු විපරමක් තබන්න සහ මේවා පිරිසුදු කිරීම වැඩපිළිවෙලක් ගෙනියන්න සහ මේවට සොයෙච්ඡාන් ඉදිරිපත් වෙච්ච තරුණයන්ට මේ අවස්ථාව ලබා දෙන්න මේ පිළිබඳව මම පැහැදිලිව මගේ විරෝධය මම ප්‍රකාශ කරන මේ වැඩසටහන සංවිධානය කරපු සියලු දෙනාට මේ පරිසර පද්ධති සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට එරෙහිවත් දහයගල අබේ භූමියට කරපු විනාශය පිළිබඳවත් මේ හැම තැනම ප්ලාස්ටික් පොලිතින් දාලා ගීපු ඒ වැඩසටහනේ එම නිලධාරීන් හෝ වේවා ඒ ආපු සියලු දෙනාම මේ විදිහට දාලා ගිහින් තිබෙනවා ඔවුන්ට මගේ සම්පූර්ණ විරෝධය මම ප්‍රකාශ කරනවා මේ බලන්න මේ හිතන්නේ මේවා දකින්න නැති වෙයි මේ මිනිස්සු මේ ගහණක් නැහැ මේවා සුද්ධ කරයි කියලා මේ බලන්න මේ කාලා මේ තවම මේ කැම තිනවා මේ බනිස් මේ බලන්න මේ ප්ලාස්ටික් පොලිතින් මේ විදිහට විනාශ වෙනවා දැකීමට මා ඉපදුණේ ඇයි මේ ලංකා භූමියේ කොතරම් විනාශය සිද්ධ වෙනවද මේ හැමදේම රැක බලා ගැනීමට අපගේ වගකීම වන්නේය ඉතාමත් මාදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා හැම වැඩසටහනේ සියලුම දෙනාට මේ වගේ දේවල් පිළිබඳ පසු විපරමක් කරන්න මේ බලන්න මේ විදිහට
මේ පරිසර පද්ධතිය මේ ස්වභාවික පරිසර පද්ධතිය විනාශ කිරීමට එරෙහිව මම නාලක සේනාධීර දැන් මෙතනට ආවෙ නැතිනම් නැත්තම් එතුම මේ ගම සමග පිළිසරණ වැඩසටහන තිබුණ නැත්තම් මේ ප්ලාස්ටික් පොලිතිතික මෙතන එන්නේ නැහැ. එබැවි මේ පිළිබඳව කරුණාකරලා මේ පිළිබඳ පසු විපරමක් කරන්න පෙර විපරමක් කරන්න මේ ගම මොකද කියන්නේ මොනවද කරන්නේ කියන එක පිළිබඳව ඔවුන් අදහස් දක්වන්නේ නැහැ. මොකද ඔවුන් බයයි මේක එළියට කියන්න බයයි. ඇත්තට මට මං ගැන තිබෙන ආකල්පය තමයි මේ වගේ පොලිතීන් එතකොට මේ වගේ මාස් මේ හැමතැනම දාලා ගිහින් තිනවා මේ හුස්ම ගන්න දීපු භූමිය හුස්ම ගන්න තියෙන ගස් ටික කපලා හුස්ම ගන්න තියෙන පරිසරය විනාශ කරලා හුස්ම ගන්න තියෙන අපේ භූමියේ මේ වගේ ප්ලාස්ටික් පොලිතීන් හැමතැනම දාලා ගියපු ගම සමග පිළිසරණ වැඩසටහන මම විරුද්ධයි. මේ හැමතැනම මේක වෙන්න තියෙනවා බව සහ මට මේ පිළිබඳ අදහසක් තිබෙනවා. ඇත්තට මේ වගේ මේ හැම වැඩසටහනකින් පස්සේ මේ වගේ විනාශයක් වෙනවා කියලා කරුණාකරලා මේක එතුමාලාට පෙන්නන්න. මේ පිළිබඳ දැනුවත් වෙච්ච කට්ටිය ඒ බැලව ඒ පිළිබඳව පසු විපරමක් කරන්න. මේ විනාශයට විරුද්ධව මම නාලක සේනාධිර ඔබ සියලු දෙනාටම ජය වේවා. තෙරුවන් සරණයි.